කාටද මේ ලෝකේ කාටද සදාකාලික ලාභ ලැබිලා තියෙන්නේ? එක කාලෙක හරිම අලාභ විඳපු මිනිස්සු තව කාලෙක නේද? මහා ලාභ ලබනෝනේ. සමහරු දැක්කන් අපිට හිතෙනවා කියනවා අපි ජීවිතේට දියුණු වෙන්නේ නැති ගොඩ යන්නේ නැති මිනිහෙක් කියලානේ. මෙන්න බැලු බැල්මට හිටි ගමන් නේ ඒ මිනිහම උඩට ඇවිල්ලා පේනවා. හොඳම උදාහරණය ඔය දැන් ජනාධිපති කියලා ඉන්න මනුස්සයා නේ. බලන්නකෝ මේ මනුස්ස සත්වයාට වෙච්ච දේ නේ. කිව්වේ මේ සම්ම කපේට ඔය මිනිහා නම් ජනාධිපති වෙන්නේ නැහැ කියලා තමයි කිව්වේ. පුදුමේ කියන්නේ මන්ත්‍රී ආසනෙකුත් නැතුව කැරකි කැරකි ඉඳලා නේ මොකද්ද ඔය එකක් වෙලා මහා රළවේගයක් ඇවිල්ලා මේක අතබූත වෙලා ගියා ලංකාවම. ඊට පස්සේ සතියකට පස්සේ කිව්වා මෙන්න මේ මිනිහා ජනාධිපති වෙලයි කියලා. පුදුම වැඩක් උනේ ලංකාවට නේ. ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ පක්ෂ කතා නේ. මට ඉතින් පක්ෂ කතා වැඩක් නැහැ නේ. මම දේශපාලනය කරන්නේ නැති නිසා ඒකෙන් තේරුම් ගන්න තියෙන මේ කර්ම විපාකවලත් හැටි නේ. ලාභ අලාභවලත් හැටි. ඈ ලාභවලයි අලාභවල හැටි නේ. අලාභ මිනිහට හිතන්නේවත් නැති වෙලාවල් වල ලාභ වෙනවා. ලාභ වෙලාවල් වල හිතන්නේවත් නැති වෙලාව මිනිහට අලාභ වෙනවා නේ. දැන් හොඳටම තේරුණා නේ. ඒ අර ඉඳලා ගියපු මනුස්සයට වෙච්ච දේ නේ. මොන කතා මැද්දේ ආපු චරිතයක්ද නේ. අන්තිමට නන්නත්තර වෙලා රටක් රටක් ගානේ ෆ්ලයිට් වල යන පෙන්නනෝ මැප් වලින්. දැන් මේ රටින් මේ රටට ගියා. දැන් මෙන්න සුපර් මාකට් වල ඇවිදිනවා. අනේ වගේ පුදුම කර්මයක් පළ දුන්නා. ඒක පොලිටිකල් අයිඩියා එක මම වෙනම දන්නවා. දේශපාලනික එක කියවීමක් මට තියෙනවා. ඒක කොහොමද වෙන්නේ කියලා. ඒක වැඩක් නැහැ මට මෙතේ. මට වැදගත් ඔබට කියලා දෙන්න ඒගොල්ලොන්ගේ කතාවෙන් අපේ කතාව තේරුම් ගන්න පුළුවන්. මොන කතාවද? කර්මය සහ කර්ම විපාකවල කතාව. ඒ කතාව තමයි තේරුම් ගන්න තියෙන්නේ. කර්මය සහ කර්ම විපාකවල හැටිනේ. රජෙක් තුට්ටු දෙකට වැටෙන්නත් පුළුවන්. තුට්ටු දෙකට වැටලා හිටපු මිනිහෙක් රජෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කිසිම ලාභයක් ස්ථිරයිද? කිසිම අලාභයක් ස්ථිරයිද? නැහැ. ඉතින් ඕක උන්දලටත් අදාළයි අපිටත් අදාළයි. හිතන්න පොඩි අලාභයක් වෙනකොට නහින්ද මැරෙන්න යන්නේ නැතුව නේද? සීවිදින නසා ගන්න යන්නේ නැතුව විඳෝ විඳෝ ඉන්න මූණු වෙල්ලන් ඉන්න යන්නේ නැතුව හිතන්න මේවා එහෙම පර්මනන්ට් වෙන්න බෑ. මේ හැම දෙම වෙනස් වෙනවා. මේ ලාභ සියල්ලක්ම වෙනස් වෙන දේවල්. මේ අලාභත් එහෙනම් වෙනස් වෙනවා. වෙනස් වෙනවා. අනිත්‍යතාවේ තේරුම් අරන් ඉන්න.